නමෝ බුද්ධාය. ඉතින් මං අදත් ඔයාලට ආශි බොහෝ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ ඉරිද දවසක්. ඉතින් අපි මේ ලෑස්තෑන්නේ පොළදාවල මහමෙවුනා භාවනාසපුවට යන්න කියලා. ඉතින් අපි උදේ තමයි එදා යන්න හිටියේ. ඒ වුණාට ඉතින් හස්බන්ඩ්ටයි අපි ඔක්කොටම චුට්ටක් නිදිමතයි. ඉතින් අපි කොහොමවත් රෑ වෙනානේ නිදාගන්න. ඒ නිසා ඉතින් අපි හිතුවා දවල් වෙලා ගියොත් හොඳයි කියලා. ඉතින් මේ වෙලාව දැන් 11 මාට විතර ඇති. ඉතින් ඒ නිසා අපි යන්න දැන් ඔක්කොම ලෑස්ති වෙලා ඉස්සෙල්ලාම අපේ ගෙදරට යනවා තාත්ති වයිනංගෙවයි ගන්න. ඔන්න ඉතින් තාත්ති වයිනංගෙවයිත් අරගත්තට පස්සේ අපි ඉතින් අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් දැන්නම් ඔන්න අපි පොළගහවලට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඊළඟට ඉතින් මේ මහමෙවුනාවට යන පාරට ඔන්න ඉතින් අපි දැන් ඇරෙව්වා. ඇත්තටම මම මේ මහමෙවුනාවටත් එන්න හිටියේ චුටි පුතා හම්බෙන්නේ නැතිනේ. ඒ වුණාට ඉතින් ඒකත් මට එන්න බැරි වුණා. මොකද ඒ දවස්වල මට චුට්ට එක දිගට අසනීප වුණාන. ඒ කියන්නේ අසනීප වුණා කියන්නේ ඇත්තටම ලේබර් පේන්ස් එක ළඟ ආපු නිසා අපි ඉතින් මේ පොළදහවල එන එක චුට්ටක් නතර කරා. ඔන්න ඉතින් අපි දැන් මේ මහමෙවුනාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි කාරක පාක් කරේ මෙන්න මේ වගේ ගෙදරක තියෙන ඉඩමක. හැබැයි ඉතින් අපි දැනන් හිටියේ නැහැ මහමෙවුනාවේ උඩත් වාහන පාක් කරන්න දෙනවා කියලා. ඉතින් අපි ගියාට පස්සේ තමයි ඔන්න එක දැනගත්තේ. චූටි දුව ඉතින් මේ දවස්වල හස්බන්ඩ් එක්කම තමයි. එයා ඉතින් එයාට ඔය වද දෙනවා සමහර වෙලාවට. ඒ වුණාට ඉතින් චූටි දුවේ ආදරය කරන විදිය තමයි ඔය පේන්නේ. ඉතින් දැන් ඔන්න අපි මෙතනින් මේ විදිහට කාර් එක පාක් කරලා යන්න තමයි හදන්නේ. මං ඉතින් චූටි දුවටයි චූටි පුතාටයි දෙන්නටම අලුත් ඇඳුම් ටිකක් අරන් දෙන්නනේ. ඒුණාට ඉතින් චූටි දුව අද එක ඇඳේ නැහැ. එයාට ඉතින් අඳින්න ඕන කිව්වේ ওই ගවුම. ඒ නිසා ඉතින් චූටි දුවට ඒ කැමති ගවුම අපි අඳින්න දුන්නා. ওই විදිහට මෙතන පාරෙත් මල් විකුණන අය ඉන්නවා. ඉතින් අපි එයාලාගෙන ඔය විදිහට පූජා කරන්න මල් ටිකක් ගත්තා. තාත්ති ගිහිල්ලා අරන් ආවේ නෙළුම් මල් ටික. ඉතින් ඒවත් අරගෙන අපි දැන් වන්දනා කරන්න තමයි මේ යන්න හදන්නේ. පෞසිතු වෙලු නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමෙන් පැහැදීම පමණයි සතහට සැනසීම. ඉතින් අපි මේ මහමෙවුනා භාවනාසපුවට ගොඩක් චූටි කාලේ ඇවිල්ලා තියෙනවා. එතකොට ගලගමුවේ ඥානදීප හාමුදුරුවෝ මෙහෙ තමයි වැඩ හිටියේ. ඉතින් එතකොට අපිට මතකයි ගලගමුවේ ඥානදීප හාමුදුරුවෝ අපි ආවම අපිට මේ මහමෙවුනාවේ තියෙන කුටි හේමත් පෙන්වන්න ගියා. එතකොට ගලගමුවේ ඥානදීප හාමුදුරුවෝ අපිට මට හොඳටම මතකයි ගස් ලබු ජ්‍යුස් එහෙමත් හදලා දොන්න වන්න කියලා. මොකද ඒ දවස්වල තාත්තිත් මේ භාවනා සපුවට එනවා භාවනා කරන්න. එතකොට ආගමික වත්පිළිවෙතට. ඒ නිසා ඥානන්ද ලොකු හාමුදුරුවෝ ගලගම්මුවේ ඥානදීප හාමුදුරුවත් එක්ක ඇත්තටම අපි ගොඩක් ළඟින් ආශ්‍රය කරා. ඉතින් දැන්නම් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න කුටි බලන්න අපිට යන්න දෙන්නේ නැහැ. වුණාට එදා අපිට ගලගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ගල්ලොඩින් තමයි ඇත්තට මේ කුටි බලන්න යන්න තිබ්බේ. ගොඩක් ලස්සනයි. අපිට හැම හාමුදුරුවෝ නමගේ කුටියක් මේ ඉතින් හොඳට දෙන්නවා. ඇත්තටම ඒවා ගොඩක් ලස්සනයි. ගල් ගුහා වගේම ගොඩක් ලස්සනට ඒ කුටි හදලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම ඔන්න මේ චෛත්‍ය රාජයාණන් වහන්සේට වන්දනා කරන්න තමයි ආවේ. මෙතනට ආවම ඇත්තටම ගොඩක් හිත නිමනවා. මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරන දිහා බලන ඇත්තටම මගේ හිත නම් ගොඩක් සැනසුණා. මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සෙනෙහස ගලනා
ඉතින් මේ චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ එතකොට අපි එනකොට ඒ හැමතැනම ෆොටෝස් වීඩියෝ ගන්න එපා කියලා නැහැ. එක තැනක විතරයි ෆොටෝස් වීඩියෝ ගන්න එපා කියලා තියෙන්නේ. එතන නම් අන්න මම වීඩියෝ ෆොටෝස් ගත්තේ නැහැ. ඉතින් අපිට මේ ටිකේ එහෙම කිසිම තහනමක් නැහැ. ඊට පස්සේ අපේ ඉතින් ආව මේ පොත් ගන්න තැනට වන්දනා කරලා මම ඉතින් ඔය බෝධි වන්දනා පොත ගත්තා. ඉතින් චූටි දුව දැන් ඔය ඒක කියවන්න තමයි යන්න හදන්නේ. අපිට ඉතින් ඒක දැකලා හිනා ගියා. මොකද ඉතින් චූටි දුව අකුර දන්නේ නැහැනේ. එයා ඉතින් ඒ පොත බලාගෙන ඉංග්‍රීසි සින්දු ටික තමයි ඔය කියන්නේ. ඉතින් අපේ තාත්තටත් මජ්ඣිම නිකායේ පොත් අහංසය ගන්න ඕන නෝනා. ඉතින් අපේ නංගි තාත්තට පොත් අහංසය අරන් දුන්නා. ඊළඟට අපි ආමේ කුටි සඳහා ආධාර කරන්න. ඉතින් අපිත් කුටියක් වෙනුවෙන් ආධාර කරා. නංගි තාත්ති වෙනුවෙන් කුටියකට ආධාර කරා. ඉතින් ඊට පස්සේ අපි මේ විදියට මිහිඳු මහරහතන් වහන්සේටත් වන්දනා කරලා ඔන්න ඊළඟට ආවේ බෝධීන් වහන්සේට වන්දනා කරන්න. ඉතින් බෝධීන් වහන්සේටත් වන්දනා කරාට පස්සේ අපි දැන් යන්න තමයි හදන්නේ. ඔය ඉස්සරහින් දැක්ක බුදු කුටියේදී තමයි අපිට වීඩියෝ කරන්න තහනම් කියලා දාලා තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒකේ වීඩියෝ එකක් නැහැ. කොහොම හරි ඉතින් අපි හොඳට වන්දනා කරලා ඔන්න ඊළඟට හස්බන්ගේ කෑගල්ල ගමටත් ගිහින් එන්න තමයි හිතේ. මොකද පොල්ගහවෙල පාරමනේ හස්බන්ලගේ ගෙදර තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි දැන් ඔන්න එහෙ තමයි යන්න හදන්නේ. ඒ යන අතර මගදී පහන් කනවටත් අපි මේ විදිහට පඬුරක් වෙන් කළා. ඔන්න ඉතින් දැන් හස්බන්ලගේ ගෙදරට ආවා. ඇත්තටම අපි හස්බන්ලා ගෙදර එනකොට හවස පහටත් ඉතර ඇති. ඉතින් හොඳටම කලවර කරලා තමයි තිබ්බ වැස්සකුත් එන්න. කොහොම හරි ඉතින් අපි මෙහෙ පැයක් විතර හිටියා. ඉතින් හස්බන්ගේ අම්මයි තාත්තයි චූටි පුතාව දැක්ක මුල්ම දවස අද. වීඩියෝ වලින් එතකොට ෆොටෝස් වලින් තමයි කලින් දැකලා තිබ්බේ. ඉතින් චූටි පුතාටත් අද තමයි ඉස්සෙල්ලම දවස. එයාගේ ආච්චි සීයාවයි දකින. ඉතින් අම්මත් ගොඩක් ආසයින චූටි පුතාව වඩා ගන්න. මං ඉතින් අම්මට ඉඳගන්න කියලා ඔන්න චූටි පුතාව අතට දුන්නා. ඉතින් මේ දවසේ උදේ ඉඳලම අපේ චූටි දුව බත් කාලා තිබෙම නැහැ. අපි අපේ ගෙදර ගිහිල්ලා චූටි දුවට කවන්න හැදුවා. ඒ වුණාට ඉතින් එයා ඒක තැනකදීවත් බත් කෑවේ නැහැ. කොහොම හරි ඉතින් මෙහෙ ඇවිල්ලත් අපි බත් කවන්න ලෑස්ති වුණා. එතකොටත් ඉතින් එයා කෑවේ නැහැ. කොහොම හරි අපි එනකොට බේකරියෙන් පාන් හේම අරන් ආවා. ඉතින් තාත්තිය එවට මාජරින් හේම ගාලා ලෑස්ති කරන්නම් කිව්වා තේබොන්න. ඉතින් හස්බන් පොළඹවලට ඇවිල්ලා තමයි අම්මලට කෝල් එකක් දුන්නේ. වෙලා තිබ්බොත් අපි ඔහෙත් ඇවිල්ලා යන්න එනවා කියලා. ඉතින් අපි ඒ විදිහට කිව්වේ අම්මට දැන් ඉන්න තත්ත්වෙත් එක්ක උයන්න බෑ. මොකද අම්මගේ කකුල අමාරුයි නේ. ඒ නිසා ඉතින් අම්මට තනියෙන් උයන්න බැරි නිසා තමයි අපි එනකොට පාන් හැම තරන් ආවේ. ඉතින් මේ වෙලාවෙදිත් මං චූටි දුවට ඔන්න කවන්න තමයි හදන්නේ. ඒ වුණාට ඉතින් එයා ඒ වෙලාවෙත් කෑවේ නැහැ. ඊට පස්සේ ඉතින් තාත්තා කතා කරා මේ මාළු ටැංකිය ළඟට ගිහිල්ලා කවන්න එන්න කියලා. ඉතින් අපි ඒ නිසා එතෙන්ටත් ගියා. චූටි දුව මාළුන්ට කෑම දාද්දි කවන්න. ඒ වුණාට ඉතින් කොහොමවත්ම එදා අපිට එයාට බත් කවා ගන්න බැරි වුණා. ඉතින් මං චූටි දුවට බත් කවන්න ඕන නිසා චූටි පුතාව නංගි තියාගන්නම් කියලා කිව්වා. ගේ ඇතුළත් චුට්ටක් කලවරයි. මොකද මෙහෙට ගොඩක් අකුණු ගහනවලු වැස්සට. ඉතින් එතකොට එයාලගේ ඔක්කොම ලයිට්ස් පිච්චිලා කිව්වා. මට ඉතින් අන්න අදත් මේ ෆොටෝ දෙක වීඩියෝ කරගන්න ඇතුව ඉන්නම බැරි වුණා. ඉතින් අන්න අපිට කන්න තාත්තා මේ වෙලාවේදී කජු පුච්චල දුන්න. ඉතින් දැන් ඔය හස්බන්ඩ් කන්න ඒවා චූටි දුවට දුන්නම නම් එයා ඒවවත් කෑවෙ නැහැ. ඉතින් අපේ නංගිත් ඔන්න කජු ටිකක් අරන් ආවා. එයා ඉතින් මටත් කජු චුට්ටක් දුන්නා. ඉතින් හෙවලාදී ඔන්න තාත්ති පාන් වලට මාජරින් සේනි දාලා ලෑස්ති කිව්වා. ඉතින් කන්න එන්න කිව්වා.
අපි දැන් ඉතින් ඔන්න ගේ ඇතුළට ආවා පාන් කාලා තේබොන්න කියලා. ඉතින් අම්මා ඒ අතරදි රසට ඉඳුරු දාපු ප්ලේන්ට් එකකුත් හදන්නම් කියලා ගියා. තාත්ත ඉතින් ඔන්න ඔතන තමයි තවත් ඉතින් පාන් වලට මාජරින් ගගා හිටියේ. ඉතින් චූටි දෙවටත් කතා කරා ඇතුළට එන්න කියලා. එයා ඉතින් කුස්සියට ගියා. එයාටත් පාන් කන්නත් බැහැ කිව්වා කොහොම හරි. ඉතින් අපි පාන් කෑල්ලකින් චුට්ටක් විතර චූටි දෙවට ගෑවා. මාත් ඉතින් ඔන්න පාන් පෙත්තක් ගත්තා කන්න කියලා. මං ගොඩක්ම පාන් කන්න අකමැති, මොකද මට ගැස්ට්‍රයිටිස් එනවා. ඒත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා ඉතින් මං පාන් පෙති දෙකක් විතර කාලා ඉඟුරු දාපු ප්ලේන්ට් එකකුත් මෙවුවා. අනිත් එක තමයි ඉතින් ප්ලේන්ටිත් බොන්නේ නැහැ, මොකද මට ගැස්ට්‍රයිටිස් හොඳටම වැඩි. ඉඟුරු දාලා කොහොමත් ඉතින් හොඳ නැහැනේ. ඉතින් මේ වෙලාවේදී අපිට ඒ වගේ දේවල් වලට හැඩ ගැහෙන්නම සිද්ධ වෙනවානේ. ඒ නිසා ඉතින් අපි ඒ විදිහට ඒ වෙලාවට හැඩ ගැහුණා. ඉතින් තාත්තා එනකොට අනුවතර බෝතලයට කිරිතයකුත් හදාගෙන ඇවිල්ලා තිබ්බේ. හැබැයි මේ වෙලාව වෙනකොට කිරිතයක නරක් වෙලා. ඒ නිසා ඉතින් ඒක බොන්න බෑ. ඉතින් මම ප්ලේන්ටි එක බොනකල් හස්බන්ඩ් චූටි පුතාව මේ විදිහට දුන්නා. ඉතින් අම්මත් කැමති වෙන චූටි පුතත් එක්ක ඉන්න. ඉතින් මම තේ ටික බොනකල් චූටි පුතයි හස්බන්ඩ්යි අම්මයි තාත්තයි මේ විදිහට ඉතින් ඔන්න කුස්සිය තමයි හිටියේ. දැන් නම් ඉතින් ඔන්න තාත්තා නංගිත් එක්ක ඇවිල්ලා කතා කරන්නේ දේශපාලනේ ගැන. මේ පාර ඡන්දෙ දෙන්නේ කාටද කියලා තමයි තාත්තාය නංගිගෙන් අහන්නේ. ඇත්තටම මම නම් මේ පාර කිසිම කෙනෙකුට ඡන්දය දෙන්නේ නැහැ කියලා තීරණය කළා. ඉතින් දැන් මේ වෙලාවේ තමයි මම මගේ ඉඟුරු දාපු තේ එක බොන්න හදන්නේ. ඉතින් චූටි දුවට ටිකක් පවන්න හැදුවා ඒ වෙලාවෙත්. ඒ වුණාට එයා ඒකවත් බේවනේ. දැන් ඉතින් ඔන්න මේ යන වෙලාව ලෑස්ති. අපි ඉතින් දැන් චුට්ටක් ඔන්න කාලබේල එළියට ආවා. අම්මයි තාත්තයිත් එක්ක කතා කර කර ඉන්න. ඉතින් මේ වෙලාවේදී අම්මා චූටි පුතාට තෑගකුත් දුන්නා. ඒ තමයි ලස්සන පංචායුධයක්. චූටි දුවට තමයි තාත්තයි තමයි ඒ පංචායුධය දුන්නේ. ඉතින් චූටි දුව බෙල්ල දාගෙන ඉන්නේ පංචායුධේ. ඇත්තටම අම්මයි තාත්තයි තමයි චූටි දුවටත් පොඩි කාලෙදිම දුන්නේ. ඒ වගේම චූටි පුතාටත් අම්මයි තාත්තයි ලස්සන පංචායුධයක් ගත්තා කිව්වා. ඉතින් ඒ වෙලාවේදී ඔන්න ඒක අම්මා චූටි පුතාට තෑගක් විදිහට දුන්නා. ඉතින් චූටි දෙයටත් අම්ම රුපියල් 5000ක් තෑගක් විදිහට දුන්න. එයා ඉතින් ආච්චිගේ ළඟට ගියේ නැහැ. එයා කොහොමත් එහෙමනේ. ඉතින් චූටි දෙයගේ තෑග්ගත් අම්ම කිව්වා මටම තියාගන්න කියලා. දැන් ඉතින් ඔන්න ඊළඟට තාත්තට චූටි පුතා ඉතින් තියාගෙන ඉන්න ආසද කියලා ඇහුවම චුට්ටක් දෙන්න කිව්වා. ඉතින් මං කිව්වා එහෙනම් තාත්තා ඉඳගන්නකෝ චූටි පුතාව මං අතට දෙන්න කියලා. ඉතින් මේ විදිහට තමයි ඔන්න තාත්තත් චූටි පුතාව ගොඩක් ආදරෙන් තියාගන්න. ඉතින් අපි මෙතනත් චුට්ටක් කතා කර කර ඉඳලා අම්මටයි තාත්තටයිත් වැඳලා දැන් ඉතින් ඔන්න යන්න තමයි හදන්නේ. ඇත්තටම ඉතින් ඒ හිටපු වෙලාවේදී අම්මයි තාත්තයි ගොඩක් සතුටු වුණා. ඉතින් ඒක මට හොඳටම ඇති. චූටි පුතාවත් දැක්කන ඉතින් චූටි දුවවයි අපි ඔක්කොම ළම දැකපු එකට එයාලට ගොඩක් සතුටුයි කිව්වා. දැන් ඉතින් ඔන්න අපි ආපහු ගෙදර එන්න හදන්නේ. ඒ වුණාට ඒන අතරමඟදී ඉස්සර හස්බන්ඩ් චූටි කාලෙද හිටපු තිලක් මාමගේ ගෙදරටත් ගිහිල්ලා එන්න ඕන කියලාම හිතුවා. මොකද හස්බන්ඩ් චූටි කාලේ බලාගෙන තියෙන්නේ ඒ තිලක් මාමලගේ ගෙදර නිසා. ඉතින් ඔන්න ඒ අතරදී හස්බන්ඩ් කැනඩාවේ ඉන්න අක්කටත් වීඩියෝ කෝල් එකක් ගත්තා. ඉතින් චූටි පුතාවත් බැලුවා. අක්කගේ චූටි පුතාවත් ඔන්න බලන අම්මට ෆෝන් එක දුන්න අක්කත් එක්ක කතා කරන්න කියලා. ඉතින් මේ ඉන්න බෝනික්ක ඉස්සර අක්ක ගෙදර ඉන්න කාලේ චූටි කාලේ සෙල්ලම් කරපු බෝනික්කලු. ඉතින් අම්මා ඒක අපේ චූටි දෙවට දොන්න ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඒකත් අරගෙන අන්න බඩු ටිකක් අම්බව කාර් එකට දාගෙන දැන් ඉතින් අපි යන්න හදන්න තිලක් මාමලගේ ගෙදර. තිලක් මාමලගේ ගේ තියෙන්නේ මේ ළඟමයි. ඉතින් අපි හිතුවා එහෙ ගිහිල්ලා යන්න ඕනමයි කියලා. ඉතින් දැන්
දවස 6ට විතර ඇති. හොඳටම කරවල වැටිලත් නැතිඹ. ඉතින් අපි තිලක් මාමලයා ගෙදරත් ගිහිල්ලා චෝටි වෙලාවක් හරි ඉඳලා යම් කියලා තමයි තීරණය කළේ. මොකද ඉතින් අම්මලා ගෙදරට ඇවිල්ලා හස්බන්ඩ් චෝටි කාලේ හදපු හිටපු ගෙදරට යන්න නැතුව යන්න හොඳ නැහැනේ. ඒ නිසා තමයි ඉතින් අපි ඇත්තටම තිලක් මාමලයා ගෙදරත් එන්න හිටියේ. ඔන්න දැන් ඉතින් අපි ඒ තිලක් මාමලයා ගෙදරට ආවා. ඒ එනකොට ඒ අම්මා හවස බුදන් වැඳ වැඳ තමයි හිටියේ. ඉතින් මේ ඉන්නේ ඒ අම්මා තමයි චූටි කාලෙදි අපේ අයියව ඇත්තටම හදාගෙන තියෙන්නේ. ඉතින් අම්මට චූටි පුතාව දුන්න චුට්ටක් බලා ගන්න කියලා. මොකද අම්මත් ආසයිනේ චූටි බබාලා වඩා ගන්න. ඉතින් මේ අම්මලයි තිලක් මාමලත් චූටි පුතාව දකින පළවෙනිම දවස හද. ඉතින් මේ අම්ම මෙතනදි කියන්නේ අපි කියලාවත් ආවේ නැහනේ. ඉතින් චූටි පුතාට මොකවත් ගන්නවත් බැරි වුණා කියලා තමයි ඔය ගොඩක් දුකෙන් ඉන්නේ. ඉතින් එතකොට අපි කිව්වා එහෙම මොකවත් ඕනේ නැහැ අම්මලා, ඉතින් අපිට දෙන ආදරේ හොඳටම ඇති කියලා. ඉතින් මේ අම්මා මැණිකෙන ඉඳා එතකොට තිලක් මාමා දෝනි මට ගොඩක් ආදරේ. මම මෙහෙ ගියාම ඇත්තටම එයාලා ඉක්මනින්ම තියෙන දෙයක් එක්ක මට කෑම හදලා දුන්න දවස් මේ තාක් කියලා ගණන් කරන්න බෑ. ඉතින් ඒ තරමටම මේ මැණිකෙනන්ද මට ගොඩක්ම ආදරේ. එයාලගේ දුවට වගේම මට එයාලා කටපුරාම පුතේ කියලා කියනවා. ඒ වචනෙම මට ඇති ඇත්තටම එයාලගේ ආදරේ දැනෙන. ඉතින් අදත් වීඩියෝ එක බැලුවාට ඔයාලා හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණයි.